කාලා කොලේ අයින් කරන්න කලින් ලයිට් ගියා කියන්නකෝ ඉතින්. ලයිට් ගියා. මේ ලයිට් දැන් දීලා තියෙන්නේ. කෙලිම ලයිට් කණු දෙකක් ඉම්පෝට් කරා. පානතර විදුලි බලාගාරේ. මාළ දෙවි විදුලි බලාගාරේ කොහෙද? කොහෙද? මේක සපෝට් එකක්. මාළ දෙවි. මාළ මෙනුයි කෙලින්ම පානතරේ කෙනුයි තමයි ලයිට් දෙන්නේ දැන්. මේ මාළ මේ පානතර. Hi foodies. ඔන්න අලුත් වීඩියෝ එකක් මේකත් ආතල් කිචන් වීඩියෝ එකක් හැබැයි මේ සැරෙත් අපේ ගෙදර කිචන් එක නෙමෙයි ආතල් කිචන් එකක් කරන්න හදන්නේ මේ තවත් අලුත් ගෙදරක ආතල් කිචන් එකක් කරන්න යන්නේ මේ ගෙදර ඔයාලා දන්න ගෙදරක් මේ දන්න කට්ටියගේ මීට කලින් සෑහෙන දැකලා තියෙන ගෙදරක් අද අපි මේ ගෙදර කිචන් එකත් අපේ ආතල් කිචන් එකක් කරනවා ඒත් එක්කම අපි මේ දැන් රැල්ලට යන්න හදන්නේ ඔව් මේ රැල්ල ඇත්තටම දැන් පාස් වෙලා ගිහිල්ලා තියෙන්නේ ඔව් රැල්ල ඇවිල්ලා දැන් රැල්ල යන්නත් පටන් අරගෙන අපි දැන් තමයි රැල්ලට යන්නේ අපි මීට කලින් රැල්ලට ගියා පොඩි පොඩි වර්ෂන් වලින් මේ සැරේ හරි වර්ෂන් එකකින් රැල්ලට යන්න හදන්නේ ඒකේ තමයි පුංචි පුංචි වෙනස්කම් තියෙනවා අපි අපේ කරගන්නනේ කොහොමද රැල්ලක් නේ මොන රැල්ලාවත් අපේ කරන් තමයි අපි රැල්ලට යන්නේ එහෙනම් රැල්ලට අහුවෙමු වෙන මෙන්න ඉන්නවා කිචන් එකේ අයිතිකාරයෝ හැබැයි ඇත්ත කිචන් එක නෙවෙයි නේ කිචන් එක නේද අලුතෙන් කිචන් හදාගෙන හදන්නේ කියලා වැඩක් නැහැ කිචන් හදාගෙන මාස ගාණක් ඉඳලා කාට කියනද මේ යවනඩුනේ ඒකනේ යන්නේ බලන්නකෝ එන වැඩේ පටන් ගමු අපි වැඩේ පටන් ගමු ලිප් හදාගෙන තමයි අද කෑම හදන්න වෙලා තියෙන්නේ ඔව් ඒක තමයි අපි ලිපක් අරන් ආවා අලුත් එකක්ම අරන් ආවා මොකද මේක දෙපැත්තම තියෙන නිසා මොකද මේකෙත් අපිට උනාට තියන්න පුළුවන් චුට්ට රත් වෙන්න ඒක එක සැරේ හදන්න බැරිද ඒක රත් කරන්න විතරද පුළුවන් ඈ ඒ දැන් මේක මේක කරාම මෙතනින් පොඩක් ප්‍රශ්නෙත් එක්ක එනවා එතකොට පොඩක් මොන හරි අපිට තියලා තියන්න පුළුවන් ෂේප් එකේ මොන හරි අද තියාගෙන බැලුනොත් වෙන දවසක හදලා කර දියමු අපි මේ ලිප් ඊට පස්සේ මේ කෑම බීම හදන්න බඩු වරන් එන එකේ වෙනම බ්ලොග් එකක් කරා ඕ ඒක තියෙනවා කුචි පුචි එකේ ඒක වෙනම බලන්න කො අනිත් කට්ටිය වැඩ පටන් අරන් තියෙන්නේ මෙයා දැන් මෙතන මොනවද කරන්න යා ප්‍රාග් ඓතිහාසික යුගයේදී මිනිස්සයා කොහොමද ගින්දරක් නැති වෙනවා ගින්දර පත්තු කරගත්තේ ඒ ආදි කාලේ මිනිස්සු ඒ විදිහට තමයි අපිත් දැන් ගින්දර පත්තු කරන්නේ තව ටික දවසකින් ලයිටරුත් නැති වෙලා ගිනි පෙට්ටින් නැති වෙලා ගල් දෙකක් එකට අතුල්ලලා තමයි ගින්දර හදාගන්න වෙන්නේ ගෙදර ගෘහ මූලිකයා දැන් තමයි එන්නේ ගෙදර ගෘහ මූලිකයා දැන් තමයි එන්නේ මේ මූලිකයා පැගිනි පෙට්ටියක් නැද්ද ගෘහ මූලිකයා ගිනි පෙට්ටියක් ගෙනත් දෙන්නකෝ දෙන්නකෝ ඔයගල ලයිටරේ මේ මේක හරියන්නේ ලිප පත්තු කරගන්න බෑ බලහන්සේ අයව පත්තු කරන්නකෝ ගෘහ මූලිකයා නගන් හිටියේ ලිප පත්තු කරන්න නෑ මේ අවුරුදු පහක් මමයි ලිප පත්තු කළා කියලා කන්න දෙන දැන් මට ඇවිල්ලා කියනවා ලිප පත්තු කරගන්න බෑ කියලා අන්න දැක්කද ලිප පත්තු කරන විදිහ ඉගෙන ගන්න මූලිකයා කියලා නම් කරලා දින මේක නිසා අන්න අන්න ඒක ගෘහ මූලිකයා කියන්නේ මූලිකයා අද තේරුම් ගත්තද ගෘහ මූලිකයා කියන එකේ තේරුම බලන්න ඇවිල්ලා ලස්සන ඒක පස්සු කරන්න නගලා දෙන නෙමෙයි දැක්කද පුරුෂය කියන්නේ ඒකයි පුරුෂයේ පවුලක පුරුෂයෙක් කියන එක වටිනාකම මිරිස් කුඩේ තුන පහ යනන්නේ බලන්න කනේ ආධිපත්‍ය පතුරන විදිය ලිපපත්තු කළා දුන්නට පස්සේ කියෝ කියෝ ඉන්නතෝ මුහුදු බංකොල කාරෙද්ද මේ කෝලං කර කර ඉන්න වෙලාවක් නැහැ මෙතන උයලා කන්න ඕන අපි අපි කොහමද හවස 4ට වගේ කොහොම කන්නේ හරි හරි කමියුනිටි කිචන් එකක් මට ආයේෂ් ඉන්නවා ආයේෂ්ව දාලා තියෙන බේබි සිටින් වලට අපි රබා නැහැ ආයේෂ්ව අපි ගෙන්නේම බේබි සිටින් ජොබ් එකට ආයේෂ්ව නුවර ගියොත් ළමයි බලාගත්තේ ලිපක් පත්තු වෙනකන් 3 දිනක් වටේ ඉඳන් බලන් ඉන්නවා බලන්න මේ එකමුතුව තියනවද වෙනද මේ කුස්සිය කෑම තොගයක් තියෙනවද හදන්න බලන්න මේ වැඩෙන් ගෲප් එක දාන්නකෝ මේක ඉවරයි මාර එකමුතු වන්නේ මිනිස්සු ලිපපත් වෙනකම් බලන් ඉඳලා මෙහෙම ජීවිතේට ජෑස් එක මෙහෙම කරා ලිපපත්තු කරා ගියා අපි හිතුවේ නැහැ අපිට භූමි තෙල්ලත් නැති වෙලා ගෑසුත් නැති වෙලා මේව ලිප්පත් කරලා මේව ඉස්සරහට ලිපුත් නැති වුණොත් එහෙම මේක ගත්ත කීයේද මේ ලිප කීයේද කියන්නේ මේ ලිප 1580ක් මේ දර ටිකත් එක්කනේ රුපියල් 1500 ගාණක් රුපියල් 1000 ගාණක් වෙනවා ලිපක් ඔන්න තත්ත්වේ මොකද දැන් වම්බටු වල තත්ත්වේ ඔයා නම් කොහොමත් අනිත්යේ උයලි වරනකම් වම්බටු එක කපයි
බෑ ඉතින් ඒක හැමිට ගාන්න කපන්න ඕන අනිත් මට පිහි හුරු නෑනේ මෙහි හුරු පිහි අරන් එන්න බෑ ගෙදර එහෙනම් ඔයාට කොහොමත් පිහියක් හුරු නෑනේ ගෙදරදි කපනකොට වැඩ කරන්නේ මන්නේ එහෙනම් ඉතින් උදලත් කීව ගෙවින්න නැතුව කරන්නේ නැහැ ටික මෙතන බිත්තර තැම්බෙන ගමන් තියෙන්නේ ඔය වම්බුඩු මොකටද මෝජුවටනේ ඔව් අම්මට මෝජුවට මේ ඉන්නේ පවණි එයාව තියලා තියෙන්නේ කුස්සිය සහ අලුත් කුස්සිය අතර සම්බන්ධීකරණ කටයුතු වලට. ඔව්. අර කුස්සියෙන් හැඳි ටික අරගෙන මෙතනට යනවා. මේ කුස්සියෙන් මොන හරි ඕන නම් අර කුස්සිය අරන් යනවා. අලුත් කුස්සිය සහ පරණ කුස්සිය අතර සම්බන්ධීකරණ නිලධාරිනී. ඔව්. ඔයා තමයි තියන් ඉන්නේ සම්බන්ධතාවය. කුස්සි දෙක තියෙන සෑහෙන දුරින්. හැබැයි මෙයා තමයි කුස්සි දෙක ලං කරන්නේ. මේ පල්ලෙ හැසෙට් කරගත්ත නම් මෙයාට තමයි වැඩ වැඩි වෙන්නේ. සම්බන්ධීකරණ නිලධාරිනීට. ආ වෙන පිහක් හම්බෙලා නේ පාර. ඔව් ඒක හොඳයි මට අර පිට. ඒක හුරුයිද? ඔව් ඒක හුරුයි අර. ඒ පිහ. ඔව්. මම මේක කපන පොඩ්ඩක් මම. ආ? අර මං කිව්වේ සම්බන්ධීකරණ නිලධාරිනී. චිකන් එක අරන් එහෙට යනවා. රයිට් දැන් ඔන්නත් මෙතන මෝජු එක හදනවා. මෝජු. මෝජු කන්නාස කවුද? හසේවි. මෝජු කන්න ආස කට්ටේ කමෙන්ට් එකක් දාගෙන යන්න දැන්නේ. ඔව්. අපි ආසයි. කසුන්ගේ ආසම කෑ. ආ හැමද? ඒ නිසා තමයි ටග්ගල් මෝජු අප්‍රූව් කරේ. යාට අග්ගල ගව මෝජු කියලා. දැන් ඔබට මේ පේන්නේ චිකන් හැඳි ගන්නවා. චිකන්. මිරිස් බදලා. කොඩෝ එකට මෝ. ඒක නම් දැක්කම නිකන් දැන් ගන්න පුළුවන් වගේ. තව දාන්න ඕනේ මේකට. මේක නම් රසම දෙයියේ. නාත් හිතනවා. කොහමද දැරලි පියවම් පොඩි එකක් තියනවනේ. දැන් මගේ උයන්න කලින් මේක නිකන් ගතිය සීන් එකක් තියෙනවා. සුමුදයි තුන බැත් හොඳ. අපිට නැති view එකක් තියෙන ලිපට. දැක්කනේ සුපිරි view එකක තමයි ලිප තියලා තියෙන්නේ. නිකන් බලන් ඉන්න ආස හිතනෝනේ. ලිපේ කෑම හැදෙන විදිය. මේ අල්ලපු ගෙවල් වලට යනවා ති සුවඳනේ. මේක කපාරකින් දෙන්නේ නැහැ bro. ඒ පොලිගඩිය විදින්න බැරි ගමකට නෙමෙයි. මොකද කැමරා දෙකකින් සිනමැටික් ෂොට්ස් අර ගන්නවා. ඉතින් ඒකට ඕන හින්දා තමයි ඒ අර වෙලාව වැය කරේ. නැත්නම් එක පාරෙන් ගහන ඕකට. නේ? අර chance එක දුන්නා. ඉතින් මෝල් ගහේ පොල් බින්දින් පුළුවන් දෑනේ. ඒක බින්ද දැන්? දැන් බින්දනේ ඉතින්. නෑ, ඒ බින්ද එක පාරෙන් බින්දින්න බෑ මෝල් ගහේ. බඩ ඌව වෙන්නට කරගන්න තු ගන්නවා නේ. බඩ ඌව වෙන්න අනිත් පැත්ත හරව ගත්තොත් හිලවනේ. නෑ, අර ඔබ ගල්ලා බලහංගෝ. පුරුදු කරලා තියෙන අපිට ඒකනේ බඩ බැඳපු දවස් ඉඳන් පුරුදු කරලා තියෙන උඩ පොල් ගන්න. මේ ගාපන්. ඉතින් මට පුරුදු කරලා නැහැ උතරින් ඉඳන් පොල් ගන්න. මේක තමයි අබ එහෙම ටෝක් දුන්නේ. කසුන් වට විටා මිනිස්සු දිහා බල බල එහෙම තමයි පොල් ගන්න. දැන් අතෙන් යනකොට මිනිස්සු කතා හා අන්න අන්න කසුන් අය පොල් ගන්නෝ කියලා කතා කරගෙන ඉන්නේ. ආයෙත් මේ පොල් පිරුණා ඊට පස්සේ වහල්ට වැටලා තියෙනවා. මේකත් නේද කියලා. හැකියාවක් තියෙනවා. ඔය පිටින් කපනවා කියන්නේ මාර හැකියාවක් තියෙන කොහොමවත්. මේ මන්තිම එක වෙනකන් මේ කපනවා කියන්නේ. ඇත්තම මේක පටරන්ට් එක. තෑන්ක්ස්. ඒක සුපිරි. ඒක සුපිරි ඇත්තටම. හොඳ දක්ෂතාවක් තියෙනවා. සැමියට තියෙනවා පොල් ගෑමේ හොඳ හැකියාවක්. එයා ඒ වැඩේ කරනවා ලස්සනට. පිළිතුරු. මෙරිදර පුළුවන් ඇත්තම ලුණු කපන හොඳ හැකියාවක් තියෙනවා. මං කියවනේ අතන නුහුරුයි කියලා. එතන මේ අඩමාන්ට දියන් ගහන්න බෑ මේ බලන්නකො. ඉතාම සුපෝක භෝගී කෑමක් තමයි මේ හැදෙන්නේ
පරිප්පු දැන් මේකේ මෝජු හැදෙනවා මේකේ පරිප්පු හැදෙනවා මෝජු හදන්න බාර දුන්න එක්කෙනා අනේ බඩු ටික බදිනා මාරි මේ බදින්න ආවා මොකක් කරු ලෙඩගේ බඩු වල එක්ක ලිපේද ලෙඩේ තියෙන නැත්නම් බදින්න දීපු කෙනාගේද මගේද මොන ලිපේ මොකක් කරගියද බදින්න නෑනේ මේක කමන්නේ හෙට උදේට හරි ගමු අපි බඩු ටිකම බද බදින්නේ හැදෙන ඕන වෙලාවක කමු අද දවල්ටම කන්න ඕන කියලා එකක් නෑනේ ඔව් හැදෙන ඕන වෙලාවක කමු එච්චරයි අපේ ලිපේ ඉන්ධන ඉවරයි අපි මේ කසුන්ලෑ ගෙදරට ආවා ඉන්ධන එකතු කරන් යන්න ඉන්ධන දැන් මේවා තමයි ඉන්ධන අපේ නේ දර ගෑනලා තියන්නේ ආයේ දවස් ගානකට උයන්නේ පේනවනේ thanks bro ඔයාලට ඔන්න සති ගානකට දර තියෙනවා අම මොකක් කියුවේ අම මොකක් කියුවේ අරන් යන්න පෙර ඔක්කොම තල්ලි දෙන්නකෝ පස්සේ ඒකත් බිලට දාන්න අර ගාන එකතු කරලා එකතු කරලා බිලට දාන්න කොතනද මෙමි කොහමද දැක්කද එකපාරයි බිම්බේ දැක්කනේ මේ ලුණු ටික බැදලි ඉවරයි දැන් මිරිස් ඉන්නවා පොලිමේ බැදෙන්න බලාගෙන පූජාවට අරන් ගිහිල්ලා වගේ කරකවන්නේ දලුද කොළද දලු කොළ දෙකම ඔහොම කඩ නෑ මදි මැල්ලු හදන්නද මේ වෙන්නේ නෑ එහෙම අර බැදලා ටිකක් උම් උඩින් දාන්න බත් එක උඩ ආයි පොල් ගන්නවා වාව් ආයි පොල් ගන්නවා පොල් ගාලා ඉවරනකොට දෙවියනේ පුදුම පොල් ගෑවක් මේක දැන් තමයි අයෂ්ට වැඩක් හම්බෙලා තියෙන්නේ උයනක සම්බන්ධ වැඩක් නෑ උයනක සම්බන්ධ ඔයාලට එහෙම සපෝට් එකක් දුන්නා නැ මේගොල්ලන්ට උයන්න අවශ්‍ය විදිහට ඒ පරිසරය හදලා දුන්නේ ඔයානේ පරිසරය හදවා එක එක කරලා දැන් අපට අර අතින් පොඩි ඇඟිලි වලින් කරන්න වැඩක් දීලා තියෙනවා හාල් එකට ඇඟිලි වල කොහෙන්ද ගැඩුවේ ඒවා ඒ දැකලා දැක්ක කොහෙන්ද ගැඩුවේ කියලා ආයමද මේ අල්ලපු ගත්තකින් නෙමෙයි ගැඩුවේ නේ ඔව් එහෙම කරලා මේ ලිප ළඟම ඔහොම කරලා අල්ලගත්තා ලිපට නැගිලා දීපා ලිපට බර වෙනවා අතේ නිකන් පොඩක් ගාම ගියලා ඒතර ගහේ මුල තිබ්බේ මොනවද්දද ගහේ මුල තිබ්බේ මේවත්ද? ඒක අල්ලමුවත්. ආ ගහේ මුල අල්ලපුවත්. කමන්නේ අතු ටික මේවත්ද නේ? අත්ත මෙහෙනේ. ඒකෙන් දවුලක් නෑ. රටකජු බදලා තියෙනවා ඒ ගමන. රටකජු පාට තුනකින් බදලා තියෙනවා. ඒක ඊටාම දක්ෂතාවයක් මං හිතන්නේ. ෂා. කොහොමද පාට තුනයි? දැක්කනේ. ආ යන්නද මෙතන? කොටන්නත් නෑ මේක. සී මොනවාද කොටන්නේ? අපි යම් බුලත් එක කොටනවද අපි අඹ පේස්ට් එකක් හදමු අඹ 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 පේස්ට් එකක් අඹ අඹ මම බැලුවා දැන් සෑහෙල්ලවත් ඉස්සේ දාගෙන කොටනවා 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 කොටන්න තැනක් හම්බ වෙන්නේ නැහැ මේකට වැඩි ඔය තියෙන නියම ප්ලේස් එකක් කොටන්න බලහන්කො නේච් එකත් එක්ක කොටන්නේ ෂා බලහන් මේ වීඩියෝ එකට ෆ්‍රේම් එක ලස්සනයි ෂා මාර ලස්සනයි ඈ ඕ ෆ්‍රේම් එකත් ලස්සනයි කොටන එකත් ලස්සනයි කිටිල්ලත් ලස්සනයි ෂූට් කරන්න කියලා ලස්සනයි. අනේ නේ. ඔව් ෂූට් කරන්න ලස්සනයි නේ. ඔක්කොම ලස්සනයි. ලස්සනයි. අපි දාගන්න සම්පත්. මේ පොළොඩි ඔක්කොම ලස්සනයි. චමරි හිරේ ඉඳන් චිකන් හදනවා. හිරේට වෙලා. අර හිරේට ගන්නවා කියන්නේ ඔන්න ඕකට තමයි නේ. දැන් තමයි ඒකේ නියම තේරුම තියෙන්නේ හිරේට අරන් කියන එකේ. පිපිඤ්ඤා කපන ගමන් මොකටද නේ පිපිඤ්ඤා කන්නේ? නෑ මේක හීනි වුණා. පිපිඤ්ඤා බෙත්ත. ඉතින් එහෙමයි කියලා කන්න එපා ඒක හිණි පෙත්ත. හිණි උනා පිපිඤ්ඤණි. අර තියද්දි ලකයි. දැන් අන්නාසිත් ඔහොම කයිද දන්නේ නැහැ. කපන ගමම්ම. අන්නාසි ගමන් ගන්න කපනවා. ඒක වැඩ කන්නේ. මෙන්න තියෙනවා මෝජු එක. අම්මේ මෝජු එක හදන්න ගිය වෙලාවක් නේ. එහෙම තමයි.
දරලිපේ මැරිගෙන හදදි නැද්ද? මෝජු එක බැද්ද පැය දෙකක් විතර. ඊට පස්සේ දැන් බලන්නකෝ දැන් තව පැය දෙකක් විතර ගිහිල්ලා නේ. හදලි ඉවර වෙද්දි. ද ඉවරයි තව ඔක්කොම තව තියනවාද? ඉවරයි මික්ස් කරන එකකින්. මෝජු කිවරයි. තව ಜಾති කීයක් හදන්න තියනවද? පොල් සම්බෝලි නේද? පොල් සම්බෝලි. අන්නාසි පිපිසයි වදින තියනවා. ආ. බිත්තර ඔම්ලට් එක. සොසේජ් තියනවා. පොල් සම්බෝලි තියනවා. සම්බල් එක තියනවා. පපඩම් බදින තියනවා. පපඩම් බදින තියනවා. බිත්තර බදින තියනවා. බිත්තර බදින තියනවා. අම්මෝ තව සෑහෙන තියනවා. ඒ ටික ටග් කරගන්න. කමන්න නැති හෙට උදේ කමුනේ. ලස්සනට තම්බපු බිත්තර ටික ආය බදිනවා. හැබැයි මේක ගති නේ. එහෙන් බැද්දට පස්සේ. බිත්තර බදලි ඉවරයි. දැන් පපඩම් බදිනවා. දැන් තියෙන සියලුම බැදීමේ අංශ. ඉවීමේ අංශ ටික ඉවරයි. දැන් බැදීමේ ටික විතරයි ඉතුරුලා තියෙන්නේ. පාටම කද ඉගෙන ගියා නා. රම්වා පැට. රම්වා. රම්වම් පාට. එනවා කරේට දාන්න. ඊ දැම්ම විතරයි ටින් ගාලා. ඒක තමයි මං කිව්වේ. මේ වුණානේ. හත් වෙනා වැඩිනේ. කරේ රදින් තෙල්. සැගල් දාපු ගම ඊළඟ පාර ගමු. දැන් ගොඩක් දුරට උයලා ඉවරයි. හැබැයි වැඩේ අත්‍යවශ්‍යම කොටසට තමයි අපි දෙන්න ආවේ. කෙහෙල් කොලයක් කපන්න කියලා කිහෙල් කොලයක් කපන්න ආපු අපිට කිහෙල් කැනක් මහම්බුණාවේ කිහෙල් කැනක් තියෙනවා තොබ්බලු අපි ගලින්ම කිහෙල් කැනේ තියම්ම කිහෙල් ගෙඩි කලවගෙන කනවා රහයි රහයිද මරුවෙන් කිමි අනුන්ගේ වත්තක් දන්නේ නැහනේ ඒක තමයි ඒනම් තාප්පෙන් වෙනස් හැබැයි අපි දන්නේ නැහැ මේක අනුන්ගේ වත්තද චමරිලාගේ වත්තද කියලා. ගුටි කරන කාරණා අපිට දාලා නැහැ අපි කනවා. දැන් ආපු වැඩේ කරමු. ඔව්. වෙනම වැඩේ කරමු. ඒකනේ. ආපු වැඩේ කරලා ඉන්න බෑ මුලින්ම. ආවේ කෙහෙල කොල කපන්නනේ. හොඳ කොලයක් කොහෙද? අන්න මේ කොලේ මරු. ඒ මේ කොලේ මරු. නැද ඒක? ඔව්. රතන කොලයක් තියෙනවා ඒක සුපිරි. අපි දෙන්න කොලේ කපමු ගිය ගිය. කෙහෙල් කන වටේම කරගෙනවා. මෙතන අඩියක් අඩියක් හෙළුණාද කියලා අංකෝ නෑ එකක් කාලා අපි ආයෙත් වැඩේ අර කොලේ කප්පුද මේ කොලේ කප්පුද කියලා දෙන්නගෙන් අහනවා එක එක්කවත් උත්තරයක් නෑ මෙතනම විතරයි කරගන්නේ මං කල්පනා කරේ කිහෙල් කන මෙහෙම කඩාගෙන වැටෙනකම්ම කවුරුත් මේක ඉතින් කඩ කපන්න ආපු නැති එක නේ ඉකම්ම දාලා ඉතින් සිරාවටම බලන්නේ මේ අසල්වාසීන්ගේ හොදකම තමයි ඉතින් ඒගොල්ලේ හොඳයි නේ. ඔව් හොඳයි හැබැයි මේ තාප්පේ වැඩිලා ඉරෙක් දන්නේ නේ. බලපන් ෂේප් එකේ. බලමු යති. අපිට තරම් කප්පා. බලාගෙන. ආශි එලේ 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 එලේ. මඩ දීපා ෂේප් එක දීපා. ආ අයියෝ. ඉරියටම ගියා. ෂී. කවන්නේ කවන්නේ කවන්නේ. ඔම්මෝ. බලාගෙන. උන්න හැටට මලාමදයි කියලා. හැබැයි වෙන්නුන්නේ නැහැ. නෑ උලන්නේ නැහැ තන් දෙක ඇරුණේ. අවුලන්නේ නැහැ ෂේප් මේක හොඳයි. කැනට මොකද කරන්නේ? කැනත් මං කපාගෙන ඉන්නේ. ඒ මොකද කැනත්? කැනත් කපන් යන්න ඕම්ම. ඔව් නේ. නෑ කඩම් වැටිච්ච කැනන් නේ බා. වෙනවනේ බිම. ඒකනේ නිකන් සවුත්. අවුරුද්ද තෑවොත් තමයි ඒක පිනක්. ඒකයි. නිකන් සවුත් වෙනවනේ කැන. දැන් අරුන් ටික බලයි කිහෙල් කොල ගේන්න ගියපොන් කිහෙල් කැනකුත් තරන් එද්දි. කිහෙල් කොල කපන්න ගිය මිනිස්සුන්ට කෙහෙල් කැන් හම්බුණා වගේ කියලා අපිට පස්සා කරලා හදද හැගි. කෙල්ලටනේ. ඔයි උඹල පරිස්සමෙන් පරිස්සමෙන්. විභාගෙදී. යකෝ. නෑ ඒක ඉරුණොත් අපරාද අපි වෙන ගේමක් දීලා කැඩුවේ. යකෝ උඹ. ඕක කපපු අමාරු උඹ දන්නේ නෑනේ. කොච්චර මහන්සිලාද කැපුවේ කියලා. ඉරවානේ කොහොමද? දැන් ඉරෙන්නේ නෑ ඉරන් එපා ඉතින්. අපි ගියේ මොන වගේ එන්නද? කෙහෙල් කොල. මේ මොනවද තියෙන්නේ? කොහමද යන්නේ එක තමයි කියන්නේ ලක්කාරයෝ දෙන්නේ ගියෝතින් වැඩ බලන්න. හරි. ඔයා එකට අපිට තෑන්ක්ස් කරන අපේ වත්තේ ඔයා ඔහොම කෙහෙල් ගණක් හම්බෙච්ච එකට. ඉතින් තමන්ගේ වත්තේ කෙහෙල් කෑන් හැදිලා වැටිලා වැටෙනවා. බලන්න නැත්ත කිහිල පොඩ්ඩක්. බලනවා ඉතින්. අද ඉතින් ඔයගොල්ලෝ හිටියන උදේ යන්න ඕනේ නැහැ. මේ දෙන්න එකතු වෙලා දැන් අන්තිම ටික හදාගෙන යනවා. මෙයා සොසේජ් බදිනවා. අනිත් එක්කෙනා බිත්තර බදිනවා. ඔය දෙකෙන් වැඩි ඉවරයිද? ඔව් මම ඉවරයි. ඇයි පොල් සම්බල? ඒක හදලා ඉවරයි. හදලා ඉවරයිද? කො අඩේ මන් දැක්කෙත් නැහැ පොල් සම්බල් හදනවා මම හොරෙන් ඇදුවේ
දැන් ඔන්න සම්පූර්ණ කෑම ටික කළලා ඉවරයි කට්ටිය හිටු කියලා ෆොටෝ ගන්නවා මට නම් බඩගිනි මේ මට මං ඉවස ගන්න බැරුව මේ ඉන්නේ මමත් ඉන්නේ අමාරුයි ඉතින් මමත් එහෙම තමයි ඉන්නේ ඉතින් මොකද මේ බ්ලොග් එක කරන්න එපයි ඒක නිසා ඉතින් අමාරුවෙන් වුණත් ඉවසගෙන ඉන්නවා ඔන්න ඔහම තමයි දැන් කෑම එක තියෙන්නේ දාපු જાති මොනවද කියලා ඔයාලා දැක්කනේ කලින්ම ඒවා හදනවත් දැක්කා මේකට දාන විදිහත් දැක්කා ඔන්න ඔහම තමයි අන්තිමේදී උනේ උනේ අපේ කෙහෙල් කොලේ වර්ෂන් එක ඔන්න ඔක තමයි කොහමරි අවසානයේදී හරි එකක් කරා අපි නේ ඔව් හොඳ බයි කොහමරි ඔයාලා එක්කත් අපිට මේක කරන්න හම්බුණා ඒකක් පට්ට සතුටක් ඈ කොහොමහරි අන්තිමේ උදේ තමයි කෑම එක හදන්න පටන් ගත්තේ දැන් රෑ උදේ ඉඳන් හදලා ඩිනර් එක තමයි මේ කන්නේ අපි පටන් ගත්තේ 10ට විතර නේ ඔව් උදේ 10ට විතර පටන් ගත්තේ ඉතින් හෙමින් හෙමින් 10ට විතර පටන් ගත්තා हर दिग पैतुन मगे जीवित दीर्घतम पैतुन तम मेघ कोमर अंत में हदागत विधि दंगे कट्टे वाड़े लकाकर मेचर महंसरी राइट एली पटांगा आरंभ कर लून लून හරි එහෙනම් අවසර හම්බුණා අපිත් කන්න ගන්නවා කොහෙන් කන්නද මොනක්ද මොලිම ඔය හදාගන්න කියලා හිතාගන්න මෙච්චර ගොඩක් කන්න ආයිස්ක්‍රීම් දිරුවේ මේ ලයිට් එක නම තමයි කට්ටිය ලහි ලහියට වැඩ පටන් අරන් තියෙන්නේ එලකන් තාම යුදුලුව තරගය ආරම්භ කරලා තියෙනවා රහනේ වාව් දැන් කැම ගැන අදහස් පවසගෙන යන්න මාර රසයි යන්නේ ඇත්තම හරිම රසයි බලන්න ඊළඟ හොට් මේ කන්න විදිය ඔබ තාම කැම නැද්ද කැම නැහැ මේ කන්න විදිය පොඩ්ඩ බලන සීන් එක කොහෙද පටන් ගන්නේ හරි ගෘහ මූලිකයා කියන් ගෘහ මූලිකයා ආ තැන්ක් යූ කියන්න ඕනේ චොමයිඩයි අසිඩයි ඔන්න මම දැනුයි වැඩේට එන්ටර් වෙන්නේ මං එන්ටර් වෙනකොට අනිත් කට්ටිය බාගට ප්ලේ කරලා මං තව ටිකක් එන්ටර් නොවී හිටියනම් එහෙම දැන්ට තමයි වෙන්නේ නොකා යන්න තමයි වෙන්නේ ඉතින් මට මේ මාඩලා ඉන්න මාරුනේ එහෙම ඔව් මටත් එන්න ඕල් ඒක මට ගාවට ගන්න බෑ මේක ඔව් යන්නේ ඔව් පාත වැඩි එක්ක මම කටගාවට යන්න ඕන නැත්නම් අත කටගාවට ගන්න ඕන ඉතින් කරන්න අත කටගාවට නෑ අත භාගය කටගාවට අරන් ඇවිල්ලා අත ඉතුරු භාගය අරන් යනවා ඒක තරනේ ඔව් වැඩේ වෙන්නේ නැවන් තිබ්බෙත්නේ කොහොමරි කා ගන්න ඕන නටක් ගන්න එක. ඉක්මන්ට කියන්නේ රේස් එකක් නෑ. මේ මේ මේක කොහොමද හලු ෆුඩ් චැලෙන්ජ් එකකට කරාන. කට්ටිය මොකද හිතන්නේ මෙහෙම ෆුඩ් චැලෙන්ජ් එකක්. අපි අරන් ආවෝ. මේ විදිහට කන්න. මෙහෙමයි හිතන හිතන දණින් අරන් කන්න. හිතන්නේ අපි වෙන වෙනම අපි ඉන්නේ එක. අපි වෙන වෙනම නෑනේ. බයි. ඒක තමයි මේ ට්‍රෙන්ඩ් එක අරන්වත් මං හිතන්නේ නේ. කරන්ට් එක ගිහද ලයිට් යනවද අම්මා
රජ්ජුත් කාරදී අර යාපත් කොනට වෙනවා වැඩේ ඉවර වෙගෙන යද්දි ඔන්න දැන් කිහෙල් කොලේ තත්තේ මෙන්න කාපු අයගේ තත්තේ කසුන් වැන්නවා හොදටම බ්‍රෝ දුන්නගේමක් නේ සුපිරි කාලා මත් වෙලා ඉන්න කාපු අයගෙන් එක්කෙනෙක් කරෙන් අනිත් සියලු දෙනා ඉන්නවා චමරි ගියා ඇතුළට හරි ප්‍රකෘති සිහියට එන්න දැන් වීරෙක් වගේ ඉන්න මේක මෙච්චර දෙයක් කරපුව අපි නේ ගේමක් දුන්න සුපිරි ගේමක් ආයේ ඔන්න එහෙනම් අන්තිමේ ඔව් කෙහෙල් කුලේ හරි රැල්ලට යන්න පුළුවන්කම හම්බුණා එහෙනම් ඉතින් ඕක තමයි අද වීඩියෝ එක අපේ subscribe කරන්න නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා තනිවාරින් comment එකක් දාන්න ඔව් ඈ මේකේ කලින් ටික මේක behind the scenes ටික නේ يعني මේකේ බඩු ගේන එකේ behind the scenes ටිකත් එක්ක පොඩි පොඩි ආතල් ටිකක් බලා ගන්න පුළුවන් අපේ කුචියන් මුචේ channel එකෙත් එකත් ගිහලා බලන්න මේ වීඩියෝ එකත් ඒකෙත් තියෙනවා සුපිරි ආතල් ටිකක් එහෙනම් ලබන සතිය හම්බෙමු හැමෝම පරිස්සමෙන් ඉන්න අපි අනිවාර්යෙන් You